විරාමින් පසුව අප යළිත් ඔබ හමු වෙනවා අද කවපොයින්ට් වැඩසටහනින්. රවීන්ද්‍ර පුෂ්පකුමාර ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිතම වේග පන්දු යවන්නේ. පුෂ්පකුමාරව බොහෝ දුරට ක්‍රීඩාලෝලින් හඳුන්වන්නේ ලෝකල් වකා කියලා. මට මතකයි හොඟ දෙනෙක් කිව්වේ මේ අපේ රටේ ඉන්න වකා යුනිස්. මම හිතන්නේ දෙන්නගේ මේ රිද්මය සමානයි නේද? පන්දියයි මේ රිද්මය ටිකක් නෙමෙයි බොහෝ සමානකමක් මා දකිනවා පුෂ්පේ. ඔව්, ඇත්තටම බොහෝ සමානකම් තිබ්බ සරත්. නමුත් ඔහු මට වඩා ඉතාමත්ම හොඳ වේග පන්දුවක්. බොහොම විවෘතව, බොහොම අවංකව, නිහතමානීව කතා කරන ක්‍රීඩකයෙක්. මමයි ඔහු ගත්තොත් හාසයි පොළොවයි වගේ. ඇත්තටම මම හැබැයි ඔහුගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම පළවෙනි ටෙස්ට් තරගයේ සහභාගී වෙනකොට ඔහු අස්ගිරි ක්‍රීඩාංගණයේ 1994 ඔහු මං ගිහිල්ලා තරගය පටන් ගන්නට පෙර ඔහුගෙන් මට ඔබට කියලා දෙන්න පුළුවන්ද මගේ මේ දුවන ආකාරය කොහොමද එක රිද්මයකට පාලනය කරගන්නේ? මොකද සමහරක් අවස්ථාවලදී මම පටන් ගත්ත වෙලේදම ඉතාමත් නෝබෝල් පන්දු යැවුවේ නෑ. නමුත් මගේ තිබ්බ සමහරක් වෙලාවට එක් දින තරඟ ක්‍රීඩා කරද්දී එල්ලේ පටන් ගත්තේ එල්ලේ එච්චරම හොඳ නෑ. මොකද වයිට් දෙක තුනක් යනවා, ලෙක් ස්ටම්ප් එක යනවා. ඇතන වකයි මායි ගත්තම මගේ මේක ඇති වුණේ 1995 ඔස්ට්‍රේලියාවේදී. විශේෂයෙන්ම අපි අතරින් විය වුණු ජාත්‍යන්තර විස්තර ප්‍රචාරයක් වන ටෝනි ග්‍රේක් මහත්මයා තමයි මාවයි වකයි උනස්වයි MCG මෙල්බර්න් ක්‍රීඩාංගනේ, මං හිතන්නේ 90,000,000 විතර ඉන්න ක්‍රීඩාංගනේ ලොකු TV එක දාලා අපි දෙන්නව පුළුල් තිරයක දාලා අපි දෙන්නව පෙන්නකොට දෙන්නගෙම දුවන විදිය, උඩ පනින විදිය, ඉස්සරහ හත පාවිච්චි කරන විදිය ඔක්කොම එක සමාන. එතනින් පස්සෙ තමයි මට මේ ඔබ කිව්වාගේ ලෝකල් වකයනුස් කියලා හැදුණා. ඇත්තටම පන්දු යැවීමේදී නම් ලොකු වෙනසක් තියෙනවා. ඔව්, මගේ ඔහුගේ ඔහුගේ පන්දු යැවීමේ අර නිවර්දි එල්ලේ මම හිතන්නේ නිවර්දි එල්ලේ සහ ඔහුගේ වේගය එක හා සමානව තියාගැනීමේ ඇවරේජ් එක මම හිතන්නේ 145 46 47 වගේ ඇවරේජ් එක ඔහු වේගය පාලනය කරමින් පන්දු යවන සමහරක් වෙලාවට ඔහුගේ ආරම්භය ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය අපි දකිනවා සිට අවසානය දක්වා ලෝකයේ එකම පන්දු යවන්නා එකම වේගින් පන්දු යවපු දැක්කේ මා දැක්කේ. ඒ වේගය පාලනය කරගෙන ගොඩක් කාලයක් වේග පන්දු යවන්න ඉන්න අමාරුයි. ඉතින් ඒක ඔහු කරගෙන ගියා. මා දකින්න ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම ඇත්තටම අපි දැන් පුහුණුවෙන් වල යෙදිලා ඉන්න නිසා මා අපේ පොඩි ළමයි අපිත් ගාවට පූණියන් වලට ආවට පස්සේ අපි කියන්නේ ගොඩක් බලන්න ගිහිල්ලා TV වල කතා කරන දේවල්, ඒ වේග පන්දු යවන්න පන්දු යවන්නේ කොහොමද, දුවන්නේ කොහොමද, ඉතා වේගයක් රඳා පවතන්න ඕනේ. ඉතින් ඒක වේග පන්දු යවන්නේ හොඳ වේග පන්දු යවන්නේ කියන ගුණාංග උබලට ගොඩක් දේවල් අපි කියනට වැඩිය සමහර දේවල් TV ටෙලිවිෂන් එක බලලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම වකයි නුස්කින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අද ගොඩක් තාක්ෂණික පාසුකම් තියෙනවා මේවා අධ්‍යයනය කරන්න නේද පුෂ්ප? ඒ කාලයට වඩා අද ඕනතරම් පාසුකම් තියෙනවා. මම කියන්නේ මේ තමන්ගේ දුර්වලකම් හදාගන්න. විශේෂයෙන්ම මම දැන් කියන්න කැමතියි අපි ඉස්සර පාසුකම් වලට වැඩිය දැන් ටිකක් හරි ශ්‍රී ලංකාව හොඳයි. ඇත්තටම මේ ළඟදිත් අපි මම තමයි ශ්‍රී ලංකාවෙම චකින් අපි දැන් වේග පන්දු යවන්නම් බාරවේ ඉන්න ඔවුන් අම්පයර්ස්ලා කෝල් කරාට පස්සේ කෙතරම්ම ගෙනාට පස්සේ අපි ඔහුගේ රීමොඩල් කරන ඔහුගේ ඇක්ෂන් එක පාසල් ක්‍රීඩක ක්‍රීඩා සමාජ ක්‍රීඩකය. ඇත්තටම මේ ළඟදිත් අපේ ඉන්න හෙඩ් ඔෆ් කෝචින් ජෙරොම් ජරත්න ඔහු ඔස්ට්‍රේලියාවට ගිය අවස්ථාවක මේ කැමරා මේ චකින් වලට වේග පන්දු යවන්නට අවශ්‍ය කරන කැමරා 5ක් පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අපිට ලබා දුන්න. තාක්ෂණයේ ටිකක් ඇත්තටම දිනු වෙලා තියෙනවා. ඒවා මොනිටර් කරන්න පුළුවන්. මොනිටර් කරන්න පුළුවන් පහසුකමක් අපිට දැන් ලබා දීලා තියෙනවා. ඒ වගේම අපිට වේග පන්දු යවන්නන්ට විශේෂයෙන්ම ඉස්සර අපිට තිබ්බේ NCC ක්‍රීඩා සමාජයේ විතරයි පුහුණුවෙන් වලට. දැන් කෙත්තාරාමේ අපිට ඕන තරම් තනතිරි තියෙනවා වේග පන්දු යවන්න. ඕනම අවස්ථාවක උදේ 8:00 සිට හවස 5:00 වෙනකන් ඕනම ලංකාවේ ඕනම පාසල ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කරන වේග පන්දු යවන්න ඕනම අවස්ථාවක අපිට දැනුම් දීමක් කරොත් එහෙම ඔහුට වේග පන්දු යවන්න කරන්නේ ඉගෙන ගන්න එන්න පුළුවන් අවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ලබා දීලා තියෙනවා. ඇත්තටම ඒක ඉතාමත් හොඳ දෙයක්. දැන් තිලාන් මේ පාර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අප දුටුව ඇත්තටම දැන් අවසාන පූර්ව වටේට ළඟා වෙච්ච රටවල් හතර ගත්තොත් එහෙම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව, මේ රටවල් හතරෙම දක්ෂ වේග පන්දු යවන්නන් කීප දෙනෙක්ම හිටියා. තරගාවලිය පුරාම ඔවුන්ගේ සේවය ලබා ගත්තා ඉතාමත් මිහිලින්.
ශ්‍රී ලංකාවත් එක්ක සංසන්දනය කරන ලොකු පරතරයක් අපි දැක්කා. ඇත්තටම දැන් ඉන්දියාව එපා උමේෂ් යදව් වගේ වේග පන්දු යවන්නේ හොඳින් පන්දු යවුවා. එතකොට දකුණු අප්‍රිකාවෙත් එහෙමයි. දැන් ඇත්තටම අපිට ওই තැනට එන්න බැරිද වේග පන්දු යවන්නන් නැතින්? අපිත් ශක්තිමත් වේග පන්දු යවන්නන් පිරිසක් පෙළක් හදාගන්න අපිට බැරිද? දැන් ඇත්තම කියනවනම් දැන් කාලයකදී ඉන්දියාවේ වේග පන්දු යවන්නන්ට වඩා අපේ වේග පන්දු යවන්නන් වේගෙන් බෝල් කරා. දැන් පුෂ්පේලා කාලේ පුෂ්පේලා ඉන්දියාවේ බෝලර්ස්ලාට වඩා ඉදිරියෙන් කිලෝමීටර් ගණනක් ඉදිරියෙන් හිටියා. එතකොට ප්‍රමෝද ඒ දුලීප් දිනගේ සෙට් එක ඒ අය ගත්තා ප්‍රබාත් නිසංක ඒ හොඳ වේග පන්දු යවන කීපට. අපි හිටියා. දැන් ප්‍රශ්න තියන්නේ ඇයි අපි දැන් වෙනකොට නැත්තේ කියන එක. අන්න ඒකයි. ඒ ඉතින් මම කියන්නේ ඉන්න කෝචස් ලගේ දැන් රොමේ සත්නායක ඉන්න කාලේ 25ක් ඉඳ 25ම 140න් එහා බෝල් කරා. ඒ ඔක්කොම රටට ගහුවා. නමුත් දැන් ඉන්න කෝචස්ලා කරන්නේ මොකද කරන්නේ? බෝල කෙනෙක් ආවම බෝල එකේ ඉරියව් වෙනස් කරනවා. ඉරියව් වෙනස් කරලා වේගය අඩු වෙනවා. එතකොට අපි කරන්න ඕනේ දැන් නැචරල් ඇක්ෂන් තමයි. දැන් අපි දැන් ලෝකෙ හැමෝම හොයාගෙන නැචරල් ඇක්ෂන් එකෙන් ග්‍රේට් ගන්න. ස්වභාවික තමන්ගේ ඇක්ෂන් එක. ඒකෙදි අපි කෝච් කෙනෙක් හැටියට බලන්න ඕනේ ඒ බෝලගේ ඇක්ෂන් එක බලලා බෝල දෙකෙන් තුනෙන් හරි බෝල 10කින් හරි ඒ බෝලට තව කිලෝමීටර් 15ක් 20ක් වේගය වැඩි කරගන්නේ ඇක්ෂන් එක කොහොමද හදා නිර්මාණය කළේ? ඒ පොඩි දෙයකින් කකුල පොඩ්ඩක් මෙහෙ කරන්න වෙයි ඉස්සරහට. එතකොට රිස්ට් එක පොඩ්ඩක් මෙහෙ කරන්න වෙයි. එතනින් මේ කොහොමද මේ බෝලව තව කිලෝමීටර් 20ක් වේගවත්ද? දැන් වෙලා තියෙන 140ට ආවොත් 120 කරනවා. 125 නේ. ඇත්ත මේ කියන්නේ කාට මන් දන්නේ නැහැ. මං කියන්නේ නැහැ. නමුත් ඒක කරන්නේ ලයිනන් ලෙන්ත් ඉස්සරින් අපි පුරුදු කරන එන පාස් බෝලසට මේ බෝලේ උඩරිම වේගෙන් දම්මන්නේ. එනර්ජි එක. ලයිනන් එක පස්සේ යන්නේ හදනවා. ඊට පස්සේ බෝලව මැචුව කරලා ඒ ස්පීඩ් එක ඇඟට දන්නොල තමයි ගේන්න ඕනේ තමන්ගේ ලෙන්ත් ලයින් එකට ලෙන්ත් එකට. දැන් වෙලා තියෙන්නේ මුලින්ම ලයින් එක ලෙන්ත් එක ගේන්න අතර බෝලට යනවා දන්වන්න 140ට 50ට දාන. ඒක වෙන්නේ නැහැ. මුලින්ම එන පන්දු යවන්නට කියන්නේ උඩරිම මහජෙන් බෝල් කරන්න ඕනේ. බෝලේ යන තැන වැඩක් නැහැ. උඩරිම මහෙන් බෝල් කළා එයාට ඇඟට දන්වන්න ඕනේ. එයාට මෙච්චරයි බෝල් කරන්න පුළුවන් කියන එක. එතකොට තමයි ඒ බෝල ඉගෙන ගන්න. හා මම මෙච්චර විදිහ දැම්මොත් තමයි මගේ මෙච්චර වේගෙන් යන්නේ. මම මෙහෙම දැමතයි මෙච්චර වේගෙන් යන්නේ. ඉතින් එහෙම ඇඟට දැනෙන්නේ නැතුව බෝල් කරන. ඉතින් ඇඟට දන්නන්න ඕනේ එන පාස්පෝර්ට්වල. ඔව් දැන් ලංකාවේ පැයට කිලෝමීටර් 140කට උඩින් දාන්න පුළුවන් වේග පන්දු යවන්නෙක්ට ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නව සීලන්තයේ තනතිලි ඉතාමත්ම මේ ප්‍රතිඵලදායක වෙන්න පුළුවන්. ඔව් දැන් අපි කරන්න යන්නේ නිව්සීලන්ත, ඕස්ට්‍රේලියාවම පොඩ්ඩක් බෝල් ස්විං කරන්න. හරි ස්විං කරලා බේරෙන්න බෑ. නුවන් කොළස එකට කියන්නේ ලංකාව හිටිය ලෝකෙම හිටිය නම්බර් 1 උනා. ඔව් දැන් මොකදලා තියෙන්නේ ඉන්ස්විං එකෙන් බේරෙන්න බෑ. ෆේස් එක අඩුයි. ඉතින් මම කියන්නේ පේස් එක තියෙන්න ඕනේ උඩරිම. දැන් මෙච්චර ස්ටාක් 150ට දානවා. ඉන්ස්විං යෝගර් එක යා හොයාගත්ත ඉන්ස්විං යෝගර් එක පිට කරවන්න ලේසි නෑ. ඒ මං ඒ වගේ හයි. හැබැයි දැන් ජේම්ස් ෆෝක්නර් එච්චර වේගෙන් යවන පන්දු යවන්නෙක් නෙමෙයි. නමුත් ඔහු ඉතාමත්ම පිතිකරුවන් අධ්‍යයනය කරමින් හොඳ මොලෙන් හොඳ මොලකාරයෙක් වෙනවා. ඔය මැද පන්දු යවන්නේ මේ එයා අර එයාගේ ස්ලෝ බෝල් වැඩිපුරම ස්ලෝ බෝල් ෆීල්ඩ් එකට තමයි බෝල් කරන්නේ. වේරියේෂන් එක තියෙනවා. වේරියේෂන් වැඩිපුර යොදන්න නිසා තමයි මැද ඇවිල්ලා පොඩ්ඩක් බැට් කරන්න පුළුවන් නිසා විශේෂයෙන් කණ්ඩායම් ඉන්නවා. ඉතින් ඒකයි ජේම්ස් ෆෝක්නර්. පුෂ්පේ ඒ දවසල මේ වේගයේ මනින්න ක්‍රමයක් තිබ්බේ නැහැ නේද? ඔව් 90ද 90 මුල් කාලෙත් තිබ්බේ නැහැ. ප්‍රශ්න අපේ ප්‍රේක්ෂකෙක් සම්බන්ධ වෙනවා. කවුද මේ ඉතාලියෙන් කතා කරන්නේ? අපි ඔබ ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා කලම්බ ටෙලිවිෂන් නාලිකාව වෙනුවෙන්. කවුද මේ? අයිබෝන්. අයිබෝන් අයිබෝන් කවුද නාලිකාව? අයිබෝන්. අයිබෝන්. මම අජ්මාල් කතා කරන්නේ ඉතාලි වලින්. ඔව් අජ්මාල්. මට දැනගන්න ඕනේ මේ ඔබේ රූපවාහිනී ශබ්දේ පොඩ්ඩක් අඩු කරලා පුරාණේ පෙරදෙන්න වේග පන්දු යවන්නන්ගේ ෆේලිය එකක් තිබුණා නේද මේ පාර? කාගෙන්ද ප්‍රශ්න යොමු කරන්නේ? කාටද අජ්මාල්? ඔ පුෂ්පපි හලෝ පිළිතුරක් දෙමු අජ්මාල්. අජ්මාල් කාටද ප්‍රශ්න යොමු කරන්නේ? රවින්ද පුෂ්ප කුමාරට. ඔව් ඔව් අජ්මාල් ඇත්තටම ලොකු ෆේලි එකක් තිබ්බා මේ වේග පන්දු යවන්නන්ගේ මේ මේ ලෝකුසලානි දිහා බැලුවම. විශේෂයෙන්ම අපි ඒ ගැන කතා කළා. අපි ඒ ගැන කතා කරා මුලදී. ඔබ දන්නවා චමින්දවාස් වේග පන්දු පුහුණුකරු හැටියට වැඩ කරන්න සිද්ධ වුණාට පස්සේ අපි දැක්කා තවත් පුහුණුකරුවෙක් ඒ කණ්ඩායමට එකතු වෙලා රුමේෂ් රත්නායක එකතු වුණා පුහුණුකරුවෙක් හැටියට අතරමැදි. ඉතින් මා දකින්න ඇත්ත ලොකු ෆේලි එකක් තිබ්බා. විශේෂයෙන්ම ලසිත් මාලිංග මං හිතන්නේ ඔබ දන්නවා
ඔහු හොඳට පන්දු යැව්වේ නෑ මේ ලෝකුසනාට පෙර. ඉතින් ඒකෙන් අපි බලාපොරොත්තු වුණ අපේ හොඳම ක්‍රීඩකයත් හොඳට පන්දු යැව්වේ නැත්තම් මම දකින්න ඇත්තටම අනිත් ක්‍රීඩම තිලන කිව්වාගේ නුවන් කුලසේකරට එතරම් වේගයක් තිබ්බේ නැහැ. ඒ තනතිරිවල පන්දු යන්න අවසනාවකට ධම්මික ප්‍රසාද් ආබාධයකට ලක් වුණා, සුරංග ලක්මාල් ආබාධයකට ලක් වුණා. ඒ වගේම හිටපු තරුණ ක්‍රීඩකයන් එහෙම ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඔබ කිව්ව හරියටම හරි මේ ලොකු ෆේල් එකක් තිබ්බා වේග පන්දු යන්නන්ගේ. පුෂ්පේ, එතකොට දැන් ඔය දුෂ්මන්ත චමීර වගේ නවක වේග පන්දු යවන්නෙක්ගේ යවන්නෙකුගේ හෙට දවස කොහොම වෙයිද? ලොකු හොඳ අනාගතයක් ඔහුට තියෙනවා. දුෂ්මන් සමීර කියන්නේ දැනට ශ්‍රී ලංකාවේ සිටින කිලෝමීටර් 145කට පැයට කිලෝමීටර් 145කට වැඩි වේගෙන් යවන පන්දු යවන්නෙක්. ඔහුගේ අනාගතය ඉතාමත් හොඳයි. ඔහු ලෝක කුසලානය තරගාවලියට පෙර නව ශ්‍රීලන්තයේදී අපිට තිබ්බනම් ඔහු ලෝක කුසලානයක් ක්‍රීඩා කරන්න යන ක්‍රීඩකයෙක් හැටියට, එහෙමනම් නව ශ්‍රීලන්තයේදී ඔහුට තරඟ ලබා දීලා කීපයක් ලබා දෙන්න. ටෙස්ට් තරඟ දෙකකුත් තිබ්බනේ. මා දකින්නේ අපි ඒ වකවාන ඒ කාල සීමාවේ අපි යම්කිසි වැරදි දෙක තීරණ වලට එළඹුණු නිසා තමයි ඔහු එකපාරට ඉන්දියාවත් සමගද කාත් සමගද ක්‍රීඩා කරේ. ඔහු ඔස්ට්‍රේලියාව සමග ක්‍රීඩා කර, දකුණු අප්‍රිකාව සමග ක්‍රීඩා කරා. ක්‍රීඩා කළා ඊට කලින් එක තරඟයක් ක්‍රීඩා කරේ. ඉතින් දකුණු ලෝකුසලානේදී දකුණු අප්‍රිකාව සමග ක්‍රීඩා කරන ඔබ දකිනවා දකුණු අප්‍රිකාව තමයි හොඳටම වේග පන්දු යවන්න ක්‍රීඩා කරන්නේ. ඉතින් ඇත්තටම හොඳ අනාගතයක් තියෙනවා. ඔහු තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු බලෑණිය ලසිත් මාලිංගෙන් පස්සේ අරන් යන්න පුළුවන් ඉන්න ක්‍රීඩකයෙකුට, අපිට ඉස්සරහට හදාගන්න පුළුවන් ඉන්න ක්‍රීඩකයෙක් හැටියට ඉන්නේ. පුෂ්පේ, දැන් අපි දුටුවා මේ සුරංග ලක්මාල් එංගලන්තයේ සමග තරගයේදී මේ බීම පන්දුවක් යවලා විනිශ්චයකරුගේ උදහසට ලක් වෙනවා. මම හිතන්නේ ප්‍රථම වතාවට තිලන්න අපි එවැනි තත්ත්වයක් දැක්කේ. මගෙනුත් එහෙම ගිහලා දෙනවා ක්ලබ් එකට නේද? දාඩිය දැම්මම ඒ සීතලත් එක්ක සමහරට ලිස්සන ගතියක් එනවා ඉතින්. යෝගා එක නිදාගෙන උමනාවෙන් කරන්නේ. උමනාවෙන් සමහරක් කරාට වේග පන්දන කරන අඩුයි සමහරක්. හැබැයි මම දැකලා තියෙනවා ක්‍රීඩකේ උමනානුත් කරනවා. නමුත් ජාත්‍යන්තර තරගයකදී අපි කරන අඩුයි සාමාන්‍යයෙන් කරන අඩුයි. නමුත් සුරංග ලක්මාලුත් ආබාධයකට ලක් වුණා. මේ ලෝක කුසලානේ අපිට හිටිය හොඳ වේග පන්දු යන්නේ. ඔහු වැඩි කාලයක් ක්‍රීඩා කරේ නැහැ. ලෝක කුසලානේ ගොඩක් මුල් කාලේදී විතරයි ක්‍රීඩා කරේ. මා දකින ඇත්තටම ඔහුටත් හොඳ අනාගතයක් තියෙනවා. ඔහුගේ තියෙන ආබාධ කරන සුව කරොත් එහෙම. තව ප්‍රශ්නයක් තියෙනවා. මේක මේ වේග පන්දු යවන්නන්ගෙන් දකින දෙයක් මා අහන්නේ කාලාන්තරය තිස්සේ අධ්‍යයනය කරනකොට පේනවා තිලාන් පුෂ්පේ, මේ වේග පන්දු යවන්නන්ට අනෙක් සාමාන්‍ය දඟ පන්දු යවන්නන්ට වඩා පන්දු යවනකොට ටිකක් කේන් තියෙන ගතියක් තියෙන, ටික රළු ස්වභාවයක් පෙන්වන, බොහොම ඇග්‍රෙසිව් ස්වභාවයක්. ඕනගමින් පෙන්වන මිසක නෑ. මෙහෙම ඕනගමින් පෙන්වන්නේ මම නම් ඕනගමින් තමයි පෙන්වන්නේ නෑ. ඇත්තනම ඉස්සරනම් කේන්තිගේ වේග පන්දු යන අපි දැකලා තියෙනවා. ඩෙනිස් ලී, ජාවිඩ් මියන්ඩාට පවා ප්‍රහාර එල්ල කරලා තියෙනවා. දැන් එහෙම කරන්න බෑ. ජෙෆ් තොම්සන්, ජෙෆ් තොම්සන් අපි දන්නවා. ඔහු ඊයන් බෝතම් ලගේ ඔහුව පාලනය කරන්න බැරිුණා ඒ කාලේ. ඉතින් දැන් එහෙම කේන්ති ගිහිල්ලා තරඟය, ඔබ දන්නා මේ තරඟයක් වෙනස් කරන්න එක පන්දුවරයක් ඇති. දැන් තිල්ල මුලින් කිව්වා වගේ දැන් ක්‍රීඩකයෙක් කෙනයි දෙන්නයි මේ මුළු පන්දුවර 50ම පවර් ප්ලේ වගේ තමයි දැන් ක්‍රීඩා. ඉතින් ඒක නිසා එක පන්දුවරයක් ඇති මේ තරඟේ ක්‍රීඩා කරන ලොකු පීඩනයකට මේ ක්‍රීඩකයෝ හසු වෙලා ඉන්නවා. ඉතින් මා දකිනවා මේ පීඩනය පාලනය කර ගනිමින් ක්‍රීඩා කරන්න පුළුවන්. විශේෂයෙන්ම හොඳ වේග පන්දු යන්නන්ට වේගය තියෙනවා නම් ඔස්ට්‍රේලියාව වගේ වේග පන්දු යන්නම් ඔවුන්ට ඔවුන් ගොඩක් ඔවුන්ගේ එන කේන්ති ඔවුන් පාලනය කරන්න තියෙනවා. ඔබ දැක්ක මේ ඉන්දියාව සමග තරගයේදීත් පවා ඔවුන් එතරම් ක්‍රීඩකය සමග රණ්ඩු වෙන්න පටන් ගත්තේ නැහැ. ඔවුන් තමයි මේ ක්‍රීඩාවට රණ්ඩු වීම ගෙනා වේග පන්දු යන්නම්. ඉතින් මා දකිනවා දැන් තරඟ නීති රීති වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම තරඟ තීරකයෙක් ඉන්න ඔහු දඩ වලට පවා ලක් කරන ක්‍රීඩකයෙක්. ඒක නිසා දැන් කේන්ති ගිහිල්ලා ක්‍රීඩා කරන්න කාලයක් නෙමෙයි. හැබැයි ඉස්සර නම් සමහර ක්‍රීඩකයෝ පපුවෙන් ක්‍රීඩා කරා. දැන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් හොඳට ඔළුව පාවිච්චි කරන්න ඕනේ. මොකද මොලෙන් ක්‍රීඩා කරන්න, මොකද පවර් ප්ලේ ගන්න වෙලාවක් තියෙන, ඒ අවස්ථාවේ පන්දු යවන වෙලාවක් තියෙනවා. පිතිකරුවන්ට කොහොමද පන්දු යවන්නේ කියන, මොකද ඔබ දන්නවා දැන් ක්‍රීඩා කරනවා 2020ක් ක්‍රීඩා කරනවා, ඊට පස්සේ එක් දින තරඟයක් ක්‍රීඩා කරනවා, ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කරනවා. ඉතින් ඔබ පපුවෙන් ක්‍රීඩා කරොත් ඔබ වැඩි කාලයක් ක්‍රීඩාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිලේ වෙන්නේ සිටින්න අමාරුයි. ඔය පුෂ්පේ, අපි හොඳ තැනකට ආවා අද සංවාදයේ. දැන් ඔබ කිව්වා ඇත්තටම මේ පන්දු යවන්නන්ට ලොකු අභියෝගයක් තියෙනවා. දැන් මේ සීමිත ඕවර තරඟ රටාවත් එක්ක, විශේෂයෙන්ම මේ වර්තමානයේ හැඩ ගැසිලා තියෙන තරඟ රටාවත් එක්ක 20x20 ආගමනයෙන් පස්සේ. දැන් ඇත්තටම මේ අලුත් තරඟ නීති දිහා බැලුවාම
පිතිකරුවන්ට තමයි වැඩි බුරුලක් ලැබිලා තියෙන්නේ, වැඩි අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ලකුණු රැස් කරන්න තමයි වැඩි අවස්ථාව දෙන බවක් පේන්නේ. මේක පන්දු යවන්නන්ට යම් කිසි ආකාරයෙන් අවාසිදායක තත්ත්වයක් නෙමෙයිද? ඔව් සරත්, මේකේ දෙපැත්තක් තියෙනවා. ඇත්තටම පිතිකරුවන් දිහා ගත්තම පිතිකරුවන්ට තියෙන එක අවස්ථාවයි. ඔවුන් ක්‍රීඩාංගණයට ආවට පස්සේ ඔවුන් දැවියන්න තියෙන එක අවස්ථාවයි ඔවුන්ට තියෙන්නේ. නමුත් පන්දු යවන්නෙක් හැටියට අපිට අවස්ථා ඕන තරම් තියෙනවා හොඳට පන්දු යවන්න. මොකද පළවෙනි ස්පෙල් එකේ අපිට හොඳට පන්දු යවන්න බැරිනොත් දෙවෙනි ස්පෙල් එකට එන්න පුළුවන්. එහෙම නැත්නම් තුන්වෙනි පන්දු ඕරේ තුන්වෙනි ස්පෙල් එකට එන්න පුළුවන්. නමුත් පිතිකරුව බලන්න තමයි ප්‍රේක්ෂකයෙක් ගොඩක් ක්‍රීඩාංගණයට එන්නේ. නමුත් ඔවුන්ට තියෙන එක අවස්ථාවයි. ඉතින් මේ නීති රීති, සමහර නීති රීතිත් අපි දන්නවා, ඉස්සර කෙටි පන්දු පහ හය එක පන්දු ඕරට යවන්න පුළුවන්. දැන් යවන්න පුළුවන් කෙටි පන්දු එකයි නැත්නම් දෙකයි. ඉතින් ඒ අවස්ථාවක් තියෙන පිතිකරුවාව පාලනය කර පන්දු යවන්න පාලනය කරන්න. ඔබ දන්නවා දැන් හැබැයි පිතිකරුවා එක් දින ක්‍රීඩා කරද්දී ඉස්සර තනතිලිවල වගේ නෙමෙයි ක්‍රීඩා කරන්නේ. නෝබල් පන්දුවක් යවන්න බෑ, ෆ්‍රී හිට් එකක් හම්බෙන්නේ. ඒ වගේම ඔවුන්ටත් අවශ්‍යදායක දේවල් තියෙනවා. විශේෂයෙන්ම සුදු පන්දු දෙකකින් ක්‍රීඩා කරන නිසා එක් දින තරඟ. මොකද අපි දන්නවා සුදු පන්දු දෙක ඉතාමත් හොඳට පන්දුව දෝලනය වෙනවා. ඉතින් දෝලනය වෙන පන්දුවට පිතිකරුවන්ට හොඳට ක්‍රීඩා කරන්න බැරි නම් ඔවුන් වැඩි ලකුණු ලබා ගන්නෑ. මා දකින්න ඇත්තට මේ හොඳ බැලන්ස් ක්‍රීඩලට තියෙනවා. නමුත් වැඩියෙන් වාසිය තියෙන පිතිකරුවන්ට මේ ක්‍රිකට් ක්‍රීඩා. හොඳයි තිලාන් තුෂාර, අවසන් වශයෙන් කියන්න දැන් ඔබේ හෙට දවසේ බලාපොරොත්තු කොයි වගේද? ඔබ තවමත් යෝන් ක්‍රීඩකයෙක්, තවමත් අවස්ථාව තියෙන අන්තර් ක්‍රීඩා සමාජ මට්ටමේත් ඔබ ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. ගිය අවුරුද්දෙත් මම ලංකාවේ වැඩිම විකට්, නමුත් මට එක තරගයක් ප්‍රැක්ටිස් හම්බ වුණේ. ඒ හම්බ වෙච්ච නිසා තමයි කකුල ඔපරේෂන් කරලා බැලුවේ. දැන් ශල්‍යකර්මෙන් පස්සේ සුවයිද? දැන් මීටර් විනාඩි 35ෙම දුවනවා ග්‍රවුන්ඩ් එකේ. හොරෙන් කරන්නේ ප්‍රැක්ටිස් යන්නේ. ඇත්තටම කියනවා මේ අංගම් පිටියේ ග්‍රවුන්ඩ් එකේ කරන්නේ දුවනවා, එක්සයිස් කරනවා. මම දැනගන්න ඕනේ හොරෙන් ප්‍රැක්ටිස් කරන. ඊට පස්සේ එක අවස්ථාවක් ආමුණා පාස්පෝල් ඇකඩමියට ඇවිල්ලා ප්‍රැක්ටිස් කරන්න කියලා. අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරලා පෙන්නනවා අනිත් අයට වඩා සුසු කියලා. මම එක වෙලා කතා කරන අපි ඉගෙන ගැනීම ගැන කතා කරා මෙතන. ඔව්. ඒක 96 දී මුළු ලෝකෙම අපෙන් ඉගෙන ගත්තා. හොඳ පාඩමක්. හොඳ පාඩමක්. දැන් අපිට ඒ පාඩම යන්න බෑ. දැන් අපි අනුන්ගේ ඉගෙන ගන්න ඕස්ට්‍රේලියා, සවුත් ආෆ්‍රිකා අපි ඉගෙන ගන්න ඕනේ දේවල්, ශ්‍රී ලංකා ටීම් එක. දැන් අපි ඉන්න තැන අපි දන්නවා. නමුත් දැන් අපි එයාලගේ දිහා බලලා අපි දේවල් ඉගෙන ගන්න. දැන් එයාලා දන්න, දැන් ඉස්සර අපි ශ්‍රී ලංකා ටීම් එක ඕවර් 7ට 100යි එහෙම ගහලා මුළු ලෝකෙට පාඩම ගන්නවානේ. දැන් ඒ කට්ටිය අපි ඉගෙන ගන්නවා. දැන් අපි ඕවර් දැන් මුළු ඕවර් 10ට ගහන්නේ. දැන් මැද ඕවර් 10 ඉඳන් 20 වෙනකන් බැට්ස්මන්ලා 6 ගානේ ගහනවා. ඊට පස්සේ ආයේ එහෙම, ඊට පස්සේ අන්තිම ඕවර් 10 වෙනකොට ලකුණු 15 රේට් එක යන. ඉතින් ඒව තමයි දැන් දැන් ඒ සිස්ටම් එකට හැදෙන්න ඕනේ. ඔබ විශ්වාස කරනවද මේ ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමට අපේම පැරණි ක්‍රීඩකයන් පුහුණු කරවන හැට එක්වීම සුබදායකයි කියලා? ක්‍රිකට්වට විතරක් නෙමෙයි, මම කියන්නේ ක්‍රිකට් බෝඩ්ඩේට වුණත් අපේ පැරණි ක්‍රීඩකයන් තමයි එන්නේ. මොකද ක්‍රීඩකයන්ගේ තැන ක්‍රීඩකයෝ තමයි එන්න ඕනේ. ක්‍රීඩකයල ක්‍රීඩක දෙයක්. හැබැයි වෙලා තියෙන අපේ ක්‍රීඩක එක්කෙනාට ඉරිසියයි. ඇත්ත කතාව කියන්නේ බෑ. එක්කෙනාට එක්කෙනා උඩ දිනාට කැමති නැහැ. එයාගේ යටින් අදින්න තමයි හදන්නේ ක්‍රීඩක. ඉතින් මං කියන්නේ කකුලෙන් අදිනවා. ඔව්, ඒක ඇත්තට මේ මේ දැනගන්න ඕනේ කට්ටිය. ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් මං කියනවා ඕන ඉස්සරහ. ඔබේ බලාපොරොත්තුවක් තියෙනවද පුහුණු කරුවෙක් හැටි යම් සේවයක් කරන්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට? මම ආස පුහුණු කරුවෙක්ට වඩා ක්‍රිකට් මේ ක්ලබ් ක්‍රිකට් එක දිනු ගන්න. මුළු ක්ලබ් ක්‍රිකට් එකම. මොකද මේ ක්‍රමයක් තියෙනවා ඒකට. ඒක මම අවස්ථාවක් තියෙනවා. ඔව්, ලොකු ක්‍රමයක් තියෙනවා. කිසිම ක්‍රීඩකෙක්ට අසාධාරණ නොවැඩි විදිහට තියෙනවා. දැන් අද අපි සිලෙක්ෂන් ගත්තොදී වේග පන්දු යන්නේ විකට් ගත්තේ කොහොමද කියලා සිලෙක්ටර්ස් දකින්නේ. පිතිකරුවේ ලකුණු ගෙවේ මොන සිටුේෂන් එකද කියලා දන්නේ නැහැ. පත්තරෙන් දන්නවා කෝච් කෙනෙක්ගේ ඒ කැමැත්තෙන් දන්නවා. ඇත්ත කතාව ඒකනේ. ඉතින් නමුත් ඒකට ඒවට තියෙන ක්‍රමවේද. ඉතින් මම කියන්නේ පිතිකරුවේ ලකුණු ගහන්නේ මොන සිටුේෂන් එකේද, කොහොමද ගහලා පෙළකට විකට් පහ ගත්ත බෝල වැඩක් නැහැ. විකට් දෙක ගත්ත බෝලගේ හොඳ මේකක් තියෙනවා. ඉතින් ඒක දකින්න ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක දකින්න ක්‍රමයක් නැහැ. ඉතින් මම කියන්නේ ඒකයි මේ වෙන්නේ. ඉතින් ඒව තමයි එන්නේ වෙනස් වෙන්නේ. වෙනස් දැන් පෙලක්ලාට බැට්ස්මන්ලා දෙන්නේ හොඳට සෙට් වෙලා ඉන්නකොට හොඳට ඇවිල්ලා ඕවර්ස් 5ක් 4ක් ස්පෙල් එකක් දානවනම් හොඳටම එයා තමයි හොඳ පන්දු යන්නේ. ඊට පස්සේ එයා අපි බලන්න මේ පන්දු යන්න කොහොමද අලුත් බෝලෙන් දාන්නේ, බැට්ස්මන්ලා දෙන්නේ සෙට් වුණාම කොහොමද දාන්නේ, එතකොට විකට් අරගෙන තියන්නේ කොහොමද, පෙලක්ලාට ක්ලබ් ලෙවල් එකේ පුල් කරලාම අවුට් වෙලා දිනා බැට්ස්මන්ලා මේ සීසන් එක ගත්තොත් එන විදිහ. මොකද කොට බෝලමයි දාන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ හොඳ බෝල වලට නේ අවුට් වෙලා ඉන්නේ. බැට්ස්මන් බීට් කරලා LBW බෝල්ඩ් එහෙමනේ ඔක්කොම උඩ ගහලා මේ කොට බෝල දාලා ඒ සෙට් කරලා. ඉතින් ඒව ඒ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ කොට දාලා අවුට් කරන්න බෑ. ඉතින් ඉතින් හැමෝම වගේ දුර්වල පුල් පාරවල් එල්ල කරන්නේ නෑනේ. එල්ල කරන්නේ නෑ. ඉතින් මම කියන්නේ ඒවට ක්‍රමවේදයක් හදාගන්න ඕනේ. ඉතින් මම ට්‍රේනින් කමිටුව මම හිතන්නේ මේ ගැනත් අවධානය යොමු කළ යුතුයි. ඔව් ඉතින් ඒක යාළ දැනගන්න ඕනේ. එනකොට නම්
ක්‍රමවේදයක් හදාගන්න. නැත්නම් මේ නිකන් අර ප්ලේය දාලා මේ ප්ලේය ගෙනාව දැන් වෙලා තියෙන්නේ මම කියන ගැහැල වැදලා දැන් සිලෙක්ටර්ස් කැමති මම තමයි අර ප්ලේය ගෙනාවේ. කෝචස්ලත් කැමති පෙරු දෙලා දිනා මම තමයි අර ප්ලේය ගෙනාවේ. ඉතින් ඒව නැති වෙන්න ඕනේ. මම නෙවෙයි කවුරුත් ගෙනාවේ නැහැ. අම්මයි තාත්තයි නේ ළමයා හැදුව. ඊට පස්සේ ළමයි ගෙනගෙන තියෙන ඉගෙන ගන්න දේවල් වල හැදෙන්නේ. මම කියන්නේ බෑ දැන් අපි ඇත්තටම මම කියන්නේ අපේ කෝචස්ලා කියලා තියෙනවා මට හැදලා තියෙනවා. මම තමයි අර ප්ලේය ගෙනාවේ. මම තමයි අර ප්ලේය ගෙනාවේ. එහෙම කියන්න කිසිවයි දෙන්නේ නැහැ කාටවත්. දැන්ස්ලා ඔක්කොම රටේ කට්ටිය. ඉතින් හැමෝටම සාධනයක් වෙන්න ඕන කියන එක තමයි මගේ මේක. ඉතින් හොඳයි මම හිතන්නේ තිලාන් තුෂාරටත් කතා කරන්න තවත් බොහෝ දේ තියෙනවා. නමුත් කාලය අපට සීමාකාරී සාධකයක් වෙලා තියෙනවා. අද කාලය ගෙවි ගිහින් කවපොයින්ට් වැඩසටහනින් සමුගන්නට කාලය ඇවිත් තිබෙනවා. අද කවපොයින්ට් වැඩසටහනට සහභාගී වුණේ රවීන්ද්‍ර පුෂ්පකුමාර් සමග තිලාන් තුෂාර මිරැන්ඩෝ. මේ දෙදෙනාම වේගපන්දු යවන්නන් හැටියට ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමට විශාල සේවයක් අතර විශාල සම්පතක් හැටියටයි මා දකින්නේ. විශාල සේවයක් කළ ක්‍රීඩකින් දෙදෙනෙක්. ඉතින් ඔවුන්ගේ අත්දැකීම් සමග අප කතා කළේ ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නන්ගේ වර්තමාන තත්ත්වය සහ හෙට දවස පිළිබඳව අපට සුබදායක බලාපොරොත්තු තියන්න පුළුවන් කියලා පුෂ්පිත් තිලාන් තුෂාරත් කිව්වා. කොහොම වුණත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ බොහොමයක්ම ක්‍රීඩාලෝලීන්ගේ ජීවිතය හා සමානයි. ඒ නිසා තමයි අපත් මේ දවස්වල ක්‍රිකට් ගැන වැඩිපුර කතා බහ කරන්නේ. ඉතින් තවත් හෝරා කීපයකින් උදාවන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද විදේශගතව සිටින ඔබටත් ඉතාමත්ම සුබ වාසනාවන්ත ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් වේවා කියලා කලඹ ටෙලිවිෂන් නාලිකාවේ සිට කවපොයින්ට් වැඩසටහනින් අප ප්‍රාර්ථනා කරනවා. යළිත් ලබන සතියේ ඉරිදා මේ සුපුරුදු වේලාවටම තවත් මෙවන් වූ කාලීන හරවත් ක්‍රීඩා සංවාදයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගන්නවා. මම සරත් ජයසිංහ, නිෂ්පාදක සුජිත් රාජපක්ෂ, ඒ වගේම සෙසු කාර්ය මණ්ඩලය ගයන් සමග අප ඔබෙන් සමුගන්නවා. යලිත් ගයන් සෙනරත් බණ්ඩාර අපේ කළමනාකාරතුමත් එක්ක අදට සමුගන්නවා. යලිත් ලබන ඉරිදාත් හමුවෙමු. බොහොම ස්තුතියි.